සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පැවතීම නිසා එළඹෙන අප්‍රේල් 15 වනදා දක්වා දෙවෙනි ප්‍රදේශ කිහිපයකට සූර්යා මුදුන්වීම සිදුවනවා. ඒ අනුව අද දහවල් 12:11ට නල්ලූරුව, බැල්ලපිටිය, බෝතලේ, කහවත්ත, කදුරුගල්ල, කෝන්කැටිය, හබැස්ස සහ දොමගහවෙල යන ප්‍රදේශවලට ඉර මුදුන්වීම සිදු වුණා. වෙන්දරඩි අද කොටස් රස්නේ වැඩි. නිකන් කලන්තරේ වගේ දැනෙනවා. කොහොම උහුල ගන්නද කියලා හිතා ගන්න බෑ. සෑහෙන ඩාඩිය. ගේ ඇතුලේ ඉන්න බෑ. නිකන් එකපට ඔක්කොම නිකන් දනවා වගේ. ඉන්න බෑ පට්ට රස්නේනේ. හෙට දහවල් 12:11ට ජායල, ගණේමුල්ල, අඟුරුවැල්ල, දඹගොල්ල, අඹන්පෝරුව සහ කොටගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගත වූ පැය 24ක කාලය තුළ දෙවිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ වවුනියාව ප්‍රදේශයෙන්. ඒ සෙල්සියස් අංශක 37.4ක් ලෙසයි. කුරුණෑගලට සෙල්සියස් අංශක 37.3ක් වශයෙන්, කොළඹට සෙල්සියස් අංශක 33.2ක් වශයෙන් උෂ්ණත්වය සටහන්ව තිබුණා. පවතින වියලි කාලුගුඟි තත්ත්වයේ හමුවේ හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා රජයේ සූදානමින් සිටින බව ආපදා කල්මනා කරන අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. ලංකාව පුරාම දිස්ත්‍රික්ක 25ම හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන ආපදායක කපි 25ක් හදලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවල පොලිසියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇය සඳහා සූදානම් කරලා ඉන්නවා. ඒ වගේම දැන්ටමත් අපි දිස්ත්‍රික්ක 13ක අවශ්‍ය බීමට ජලය දැන්ට අපි සපයාගෙන යනවා. මේ අතර මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශයට පෙරේදා සහ ඊයේ දිනේ තරමක වැසි ඇදහැරුණා. අද දිනේ සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස දෙකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත්, එය අම්පාර සහ මඩකලපෝ දිස්ත්‍රික්කවලට පැතිරියා හැකි බවත් කාලගුණ අනාවේකියේ සඳහන්. හැබැයි මේ වැසි මේ තියෙන වීලි කාලගුණික තත්ත්වය පහව යන්න තරම් සැලකිලිද වෙන්නේ නෑ. විශේෂයෙන්ම වයඹ, උතුරු මැද, නැගෙනහිර වගේ පළාත්වල වැසි රහිත කාලගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්වය මගහැරෙන වර්ෂාපතනයක් අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දිවයින්ට බලපාන නිතිතික මොහොතන් කාල පරිච්ඡේදයේ ආරම්භන එය බොහෝ විට මැයි මාසයේ 20 සහ 25 අතර වගේ කාල පරිච්ඡේදවලදී ඇති මේ ලකුණු තමයි අපිට කියන්න තියෙන්නේ. කෙසේ වෙතත් විදුලි බලාගාර ආශ්‍රිත චලාශවලට මෙතෙක් ප්‍රමාණවත් වර්ෂාවක් පතිත වී නැහැ. මේ අතර දැනට දෛනිකව සිදු කරන විදුලි කප්පාදුව එළමෙන 10 වනදායින් පසුව අවසන් කරන බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මම අපේ වැෑශීර්ෂ අවස්ථාවදි පෙන්නල දීලා තිබ්බා කොතරම් ප්‍රශ්නයක් තියෙනවද කියලා මේ විදුලි කප්පාදු කිරීම. එනිසා අපි සමාව භාජනය කරනවා වගේම මන් දවස් 7-8 අරන් තියෙන මේ අමාත්‍යංශය අප්‍රේල් මාසේ 10 වෙනිදා රැයට පසුව අයිත් විදුලි කප්පාදු කිරීමක් ඇති නොවෙනවා. ඒ සම්බන්ධයෙන් අපි වැඩ බලාගෙන සිටින්නේ අහිංසක ජනතාවට අයිත් කවදාකවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කිරීමයි අප මේ අවස්ථාවේ කරගෙන යන්නේ. ඔය නැව් ගැන කියන්නේ බාජ්ජ. මේ අවුරුදු 15ක් දැන් බාජ් එකෙන් කොළඹ දීලා තියෙනවා. මේ අලුත් දෙයක් නෙමෙයි. මේ ගන්න විදුලිය ජනනය කිරීම මීට පෙර තිබ්බ එකට වැඩිය ශීඝ්‍රයෙන් අඩු මුදලක තමයි අපි ආරම්භ තියෙන්නේ. කොතරම් ප්‍රශ්න තිබ්බත් අපි විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැත.